විමුක්තිගෙන් මංජුලාගත් විවාහ මංගලයට තිබුණේ තව දින 10ක් පමණි. ළඟ ළඟ එන විවාහ මංගල උත්සවයේ වෙනුවෙන් මොරගොඩ නිවසේ වූ කලබලය විමුක්තිගේ හිතේ තිබුණේ නැත. කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක පැවැත්වෙන හෝම් කමින් එකට පසුවත් ගෙදර වෙනමම උත්සවයක් මොරගොඩ මහතා සූදානම් කර තිබුණි. මංජුල වුණේ මේ විවාහයේ නිසා දින දින ලැබෙන වරප්‍රසාද වලින් මත්වියේ. සුරම්‍යා ට්‍රාන්ස්පෝර්ට් ඒජන්සියෙන් අලුත්ම වාහනයක් මංජුලාට පාවිච්චිට ලබා දී තිබුණාය. අලුත්ම වාහනේ ගෙදරටම ගෙනවි දුන්දා මංජුලා යත ගෑවේ ආශාවෙනි. කසාද කියන්නේ මැජික් එකක්. මංජුලාට ඇඳුම් රැගෙන එන්නට මංජුලාටත් ඇගේ මවට සිංගප්පූරු යන්නට ඕනා විය. ඒකත් ඔය ගෑණිටම කියලා කරගන්න. ඔය අයට කතා කරන්න යන්න. මංජුලා අම්මා දුන් නැම සුරම්‍යාට කියවුවාය. අනේ රත්තරන් මම මේ වැඩත් බලන්න එපැයි. මං ටිකට් අරන් දෙන්න මං ගානේ. ඔය අම්මයෙක් යන්න. මංජුලා එදා ගෙදර ආවේ විමුක්තිගේ පියාට අයත් ඒජන්සියේ චෙක්පතකින් සිංගප්පූරු යාමට ගුවන් ටිකට් පත් දෙකක්ද රැගෙන මේ. තික්කසාද වෙනකොට කොහොමත් දේපල වලින් භාගයක් හම්බ වෙනවා. ඊට කලින් තව ගන්න දෙයක් ගන්න. එතකොට ඔයාට නිදාසේ ජීවත් වෙන්න පුළුවන්. මංජුලා අම්මව වැළඳගත්තේ ආදරේනි. අවුරුදු 15දී තමා හදිස්සියේ ගැප් ගනිද්දී කාටවත්ම නොගියා තමාට ගප්සාවක් කරන්නට එක්කාගෙන ගියේ මේ අම්මාය. එදා සිට මංජුලා පෙරටත් වඩා අම්මාට ආදරය කළයි. ඇයි කියන දේ දෙවරන් නොසිතා මංජුලා කරන්නේ ඒ නිසායි. මංජුලා සුරම්‍යා දුන් වාහනයට නැගී ඇගේ පෙම්මත හමුවන්නට යන්නට. මේ දවස්වල වැඩ පරිස්සමින් මංජුලා වාහනයට නැගිද්දීම අම්මා කීවාය. මංජුලා ඇයට ඇසක් ගසා කටින් මොනවාද කළාය. වාහනේ පාරට ගත්තරම ඇය ජංගම දුරකථනයේ කනේ තියා නොගෙන කතා කළ හැකි උපකරණය කනට ගසා ගත්තාය. කොහෙද බබා? මං රෝම් එකේ. අනිද්දා මං සිංගප්පූරු යනවා. නෑ මට මොනවද කියෙන්නේ? ඒක මං බල්ලා ගේන්නම්කෝ. දැන් හම්බ වෙන්නම ඕන. දැන් මට රැවෙනකල් ඉන්න ඕන. අද වෙඩින් එකක සිංක් කරන්න තියෙනවනේ බබා. බෑ මට අමාරුයි. දවසම හිටිය හරි අමාරුයි. එපාද කියන්න මාව. මංජුලා කතා කළේ කිඳිරි ගාමිනි. දැන් මැරිකලාට පස්සේ රැට ඔය අමාරු ආවොත් ඊත් මන් රැ හොයාගෙන එනවා. මං රූම් එකට එන්නද නැත්නම් අපි එදා ගිය තැනට යන්නද? මාව රූම් එකෙන් ගන්නවද එහෙනම්? වෙඩින් එක මිස් වුණාට කමක් නැද්ද? ඒ වගේද ඔයා? I love you. Love you too. මංජුලා දුර්ගතනේ වසා දමා තොල්පට තද කරගත්තේ රිදෙනා ලෙසිනි. බැන්දට පස්සේ නැන්දාමයි මාව පුතාට බෝධි පූජා තියන්න එක්කන් යන්න. බලමු. මංජුලා සිටි වීරුයිනේ. මංජුලා ෂේන්ගේ දේවල බෝරීමට යද්දී සැන්ද අඳුර යාන්තමට වැටෙමින් තිබුණි. ඔහු උන්නේ උඩ තට්ටුවේ ඇනෙක්ස් එකකය. මංජුලා කාමරයට එද්දී ෂේන් කාමරයට යාපද නාන කාමරේ නානහඬ ඇයට ඇසුණි. ඇය ඇනෙක්ස් එකේ දොරවාසා නාන කාමරේ අසල බිත්තියට බර වී දැස් පියාගත්තාය. මොහොතකින් නාන කාමරේ දොර ඇරුණේ. සුදු තුවායකින් ඉඟටිය පමණක් වසාගෙන වුන් ෂේන් කාමරයට ඇතුල් වූ පසුවත් ඇයව දැක්කේ නැත. ෂේන් තුවාය වුණා දම ඇඳුම් ඇඳ ගන්නට යද්දීම වගේ මංජුලා පිටිපස්සෙන් පැමිණ ඔහු වැළඳ ගත්තාය. වහා මට මේ මොනාද පැටියෝ කරන්නේ? මංජුලා ඔහුව වැළඳගෙන කෙඳිරි ගෑවි උගුරෙන් මෙනි. එහෙමම අනෙක් පසට හැරුණු ෂේන් ඇගේ කලවා අතරින් අතයවා ඇය වඩාගත්තේ ඇගේ නූල් පටක්වත් නොමැතිව හිඳින්දියේ. මංජුලා ඔහුගේ ගෙලේ එල්ලී ඒ මූණ අතුරක් නොමැතිව සිපගත්තාය. එහෙමම ඇව කාමරේ ඇඳ මත තබා ඔහු ඇය ඇඳවුන් කිටිසාය වේගෙන් පහලට ඇද්දේ. ජීවිතේකම සැපත මේ රාග ගින්නෙන් පිච්චි පිච්චි මේ මස් ඇදලි තෘප්තිමත් කිරීමේ සිතූ මංජුලා ෂේන්ගේ නිරුවත් ශරීරයේ ගිනි රස්නේ ආශාවෙන් ඉඳගත්තාය. ටික වේලාවකට පසු ෂේන් මංජුලාගේ ගිනියම් වූ ශරීරයේ මතට වාර නැතුව ගසක්මින් කඩා වැටුණේ. දැන් මං වෙඩින් එකට යන්නද? බෑ මට රෑම ඔයා ගාව ඉන්න ඕන. එහෙමනම් ජීවිතෙම ඉන්න අපි මැරි කරමු. එතකොට හැමදාම මේ වගේ? මංජුලා සිනාසුනේ ෂේන්ටවත් තේරුම් ගත නොහැකි ලෙසිනි. එතකොට බබා කන්න බොන්න රෑට රෑට පාටිවල බයිලා ගහලා එනකල් මං ඇඳ උඩ බකන් නිලං ඉන්නද? නිකම් බබෙක් වෙන්න එපා. මං හැමදාම එන්නම්. ෂේන් නැගිට්ටියගේ සිරුර විසි කරමිනි.
ඔහු පසෙක වැටි තිබූ තුවාය ගත දවටාගෙන මංජුලා දෙස බලා වුණේය. ඔයාට තද වුණා මෙයි. මට ඔයාව ඕන වුණා මම බම්බු ගහන්නද? මට පර්මනන්ට් ලව් එකක් ඕන. මංජුලාට එකවර හෙනියක් ගැසුවක් වෙනුවේ. ඇඳ මත එලා තිබූ රෙද්ද සුරුස්ග ඇඳ වතර තබාගෙන ෂේන් වෙත ආවේ වේගයෙන්. ඇයි මගේ ලව් එක පර්මනන්ට් නැන්ද? මේක ලව් එකක්. Are you mad? ඔයාට මොකද අද වෙලා තියෙන්නේ? මට නෙමේ පිස්සු ඔයාට. ඔයාට අමාරු නම් ඉඳගෙන එනවා. මන් නැත්තම් වෙන එකෙක් ගාවට හරියයි. කාට හරි කියලා ඔබා ගන්නනේ. ෂේන් එහෙම කියනවා සමග මංජුලා අතේ සියලු වැර යොදා ෂේන්ට කමෝල් පහරක් ගැසුවාය. ඔව් මං එහෙම තමයි. තමුසු මොනා කරන්නද? තමුසු විතරයි මට මෙහෙම කතා කළේ. තමුසු හිතේ දුවගෙන තමුසු ළඟට ආවම තමුසු අලි පොරක් කියලාද? ෂේන් බලාගෙන උන්නේ පුදුමේනේ. මොහොතකට කලින් තමා වියුරින්මින් සිපගත්තේ මේ කෙල්ලමද? මං තමුසු ළඟට ඇවිත් තියෙන්නේ මට තද වුණාම විතරද කියනවා. මං තමුසු ළඟට වෙලා මේ ඇනෙක්සගේ දවස් ගණන් හිටියේ නැද්ද කියනවා. මොනවාද ෂේන් වාට වෙලා තියෙන්නේ? මොනවාද වෙලා තියෙන්නේ? මංජුලාසේ ඔහුගේ පපුවට ගසමිනි. ඇහැට අදව්වක් වෙන දෙයක් කවදාවත් සිදු වී නැත. එකවරම ෂේන් ඇගේ අතකින් අල්ලාගෙන ඇඳ මත ඉන්දිව්වාය. සෝරි මට තරහ ගියාට. ඇයි මාව කේන්ති ගැස්සුවේ? ඒවර මංජුලාසේ මුදු හඬිනි. මට ඔයා මැරි කරනව බලන් ඉන්න බෑ. මේ ඔක්කොම මට ඕන. ෂේන් ඇගේ මුහුණ අතගාමින් කීවේ. ඉතින් ගන්න. මේව වෙන කාගේවත් නෙමෙයි. ඒත් ඔයා ඒ ගොබ්බෑක්ක මන් නිදාගනී කියලා හිතුවද? විමුක්ති මොරගඩ ෆීලිංස් නැති මිනිහෙක් නෙමෙයි. අනික ෆීලිංස් පිස්සු ෂේන් වාට. ඔහට විමුක්ති ගැන ආසාවක් එන්නේ නැද්ද? මංජුලා කට පැත්තකට කළාය. මං හැමදාම එනවා. එච්චරයි මං කියන්නේ. ඇඳගන්න. අපි කොහේ හරියම්. මං පාන්දර වෙනකල් ඔයා ගාව ඉන්නවා. ඒත් මැරිකලාට පස්සේ මට එක රින් කට් එකක් දෙන්න. මං මාරය හරි එනවා. එතකොට විමුක්ති 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 විමුක්ති. ඔහට පිස්සු හැදිලාද ෂේන්? මේ කොහෙද යන විමුක්තියක් අල්ලාගෙන ඉන්නේ? එයකා පිස්සෙක්. මට ඔගෙන් ගන්න පුළුවන් විමුක්තියක් නෑ. මංජුලා ඇදෙන් නැගිට කෑගසමින් කීවාය. එතකොට බඳින්නේ? මේවා වලට ඒවා ඕන නේද පැටියෝ? ජොලී ඉන්න. මට තීනවා කියන්නේ වාටත් තීනවා කියන එකට. තේරුණාද? මාව තව පාරක් වඩා ගන්න. අතරැඳි ඇදරෙද්ද අතහැර මංජුලා යලි දෑත් දෙපසට කළාය. මංජුලා ෂේන් සමග වාද්‍ය හෝටලයක් බලා ගිය ගාලු පාර හරහාය. ඇයි මේ ගමන ෂේන් සමග ගිය සුරම්යා ඊයේ ඇය වෙනුවෙන් ලබා දුන් විමුක්තගේ පියාට අයත්ව තිබූ මොරගඩ ට්‍රාන්ස්පෝර්ට් හි තිබූ අලුත්ම කාර්යයකිනි. එය අයතෙන්ට ගෙන වැඩි දවසක් නැත. පවුලට එන්න ඉන්න කෙල්ලනි. මේ දවස්වල කෙල්ලට වෙඩින් එකේ වැඩ. මේක ටික දවසකට හරි දෙමු. සුරම්යා මොරගඩ මහතාට කීවාය. ඒත් නෝනා අපි කවදාවත් අර කෙල්ලටවත් වාහනයක්. මොරගඩ මහතා කියන්නට හැදුවේ මේදා ගැනේ. එයා ඉතින් වාහන පදින් නෑනේ. අනික එයත් ඉල්ලුව නොදී ඉන්නෑනේ. ලොකු පුතාටවත් වාහනයක් අපි දීලා නෑ. එහෙම එකේ ලොක්කට අපි මේ බිස්නස් කරන්න එපා කියලා නෑනේ. කොහොමත් අන්තිමට මේවා බෙදලා දෙනවනේ. මං කිව්වේ මේ අලුත් කෙල්ලෝ මේවලට ආසයි. පවුලට එන කෙල්ලනේ. නෝනාගේ කැමැත්ත. ගෑණී මිනිහේ වාහන දෙකක යන පවුල් ජීවිතයක් නම් නෝනේ වැඩිකල් තියෙන්නේ. ඒ ඉස්සර වාහනයක් දෙන්න. මමම ගිහින් දෙන්නම්. සුරම්යා මේ වාහනේ යාඩ් එකකින් අරගෙන ආවේ එහෙමයි. මියව දියෝ ඉක්මනින්ම මේ කසාදේ කළ යුතුය. කවුරුන් නොදන්නා කතාවක් මෙතන යට ඇත. ඒ කතාව යටටම ගසා මේ කසාදේ කළ යුතුය. සුරම්යා සිටියේ එහෙමයි. කොහොමද ජෙට් එක? ඕනනම් ටික දවසකට දෙන්නම්. මංජුලා වාහනේ පදවන්නට ෂේන්ට දී කීවාය. වාහනේ පදවද්දී ෂේන්ගේ හිතේ ද ආශාවක් ඇති විය. විමුක්තිලාගෙන් ගන්න විමුක්තිය මේක තමයි. නැන්දම මට ප්‍රසන්න කළේ. ඇත්තට පුදුමයි. මං ඉස්සරහට ඔයාව තවත් පුදුම කරලා පෙන්නන්නම්. නිකම් ලව් ස්ටෝරි වල ඉන්න පෙම්මතා වගේ හීනි දෙබස් දාන්න එපා. තේරුණාද ඩාලි? මංජුලාගේ ෂේන්ගේ බාහුවට ගසමිනි.